අයිබෝන්, අද අපි ඔයගලන්ට ඉදිරිපත් කරන්න යන්නේ භාග පාඩමේ දෙවැනි කොටස වන භාග සංසන්දනය කියන පාඩම පිළිබඳව. ඔගොල්ලෝ මේ පාඩමට අදාළ පළවෙනි වීඩියෝ එක බලලා නැත්නම් භාග පිළිබඳ හැඳින්වීම පිළිබඳ අදහසක් ගන්න අවශ්‍ය නම්, ලවය හරය කියන වචන පිළිබඳ ඔයගලන්ට පැහැදිලි අවබෝධයක් නොමැති නම් අනිවාර්යයෙන්ම දුවලා පුතාලට පුළුවන් මේකේ පළවෙනි වීඩියෝ එක වෙන භාග හැඳින්වීම කියන වීඩියෝ එක බලන්න. ඒක අනිත් මේ වීඩියෝ එකත් එක්කම පහතින් ඒට අදාළ ලින්ක් එක ඔයගලන්ට මම ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් බලමු මේ භාග සංසන්දනය අද අපි කොටස් තුනකට ඉගෙන ගන්න යන්නේ. මේ කොටස් තුන මොනවද කියලා පුතේ, පළවෙනි කොටස ඉදිරිය අපි ඉගෙන ගන්න යනවා ලවය සමාන භාග පිළිබඳව. ඊළඟට හරය සමාන භාග පිළිබඳව, තුන්වෙනියට ලවය සහ හරය අසමාන, ඒ කියන්නේ වෙනස් වෙන භාග විදිහටත් අපි මේක සංසන්දනය කරන්න බලාපොරොත්තු වෙනවා. පුතේ මේ පුතාල දුවලට ප්‍රශ්නයක් ඇති, අපි මේ විදිහට කොටස් තුනකින් විතරයි ඉගෙන ගන්න, මීට වඩා වෙනත් ආකාර සංසන්දනයට තියනවාද කියලා. ඇත්තටම කිව්වොත් අපිට අපි දන්න භාග ඕනම එකක් මෙන්න මේ ආකාර තුනෙන් ඇතුළත්ත තමයි සංසන්දනය කරන්න වෙන්නේ. එතකොට අපිට ඉතාම පහසුවෙන් සංසන්දනය කියන එක ටිකක් ගැටලු සහගත පැටලි සහගතව දෙන සංසන්දනය මේ කොටස් තුනට හඳුනාගත්තාම කොටස් තුනෙන් කොයි ගණේට අයත් වෙනවද කියලා ඔයගොල්ලෝ දැනගත්තට පස්සේ භාග සංසන්දනේ ඉතාම පහසු වෙනවා. එහෙනම් අපි මේකේ පළවෙනි ආකාරය වෙන ලවය සමාන භාග සංසන්දනය පිළිබඳ ඉගෙන ගනිමු. ලවය සමාන භාග සංසන්දනය මේ පාඩමේදී අපි ඉස්සෙල්ලාම බලමු මේ ලවය සමාන භාග කියන්නේ මොනවද කියලා. මම ඔයගලන්ට උදාහරණ දෙකක් ලියලා තියෙනවා, ඔයගලන්ට බලා ගන්න පුළුවන්. පළවෙනි භාග අපි ගාව තියෙන භාග තුනක්. පළවෙනි එක 5:1, 7:1 සහ 10:1. දුවල පුතාලට පේනව ඇති මේ හැම එකම භාගයකම ලවය කියන එක ඔයගලන්ට එක කියලා හඳුනගන්න පුළුවන්. ඒ වගේම මම දෙවෙනි උදාහරණ තුනක් ඒ වගේම ලියලා තියෙනවා, මේකේ ඔයගලන්ට පේනව ඇති මේකේ ලවය වෙන්නේ හැම එකෙම 3. 7:3, 8:3 සහ 4:3. එහෙනම් මේ භාගවලත් ලවය සමාන වෙනවා. මේ භාග තුනෙත් ඒ වගේම මේ භාග තුනෙත් ලවය සමාන වෙනවා. මම මේ අතරින් මම පළවෙනි එකෙන් උදාහරණයක් විදිහට ඔයගලන්ට කරලා පෙන්නන්න මේ 5:1 සහ 7:1 කියන භාග දෙක අතරින් විශාලතම භාගය නැත්නම් කුඩාතම භාගය කොහොමද හොයාගන්නේ, ඒක පහසු ආකාරය කුමක්ද කියලා ඔයගලන්ට මම තේරුම් කරලා දෙන්නම්. එහෙනම් අපි බලමු මේ 5:1 සහ 7:1 කියන භාගය සංසන්දනය කරන ආකාරය. 5:1 ඒ වගේම 7:1 කියන සංඛ්‍යා දෙකේම අපිට පේනවා අපි ඉස්සෙල්ලත් කතා කරා ලවය සමානයි. එහෙනම් අපිට මේ භාගය සංසන්දනය කරන්න යද්දී හිතන්න ඕනේ එහෙනම් මේ දෙන්නගෙම හරය පිළිබඳව. මම ඒකට ඔයගලන්ට උදාහරණයක් එක්කම පෙන්වන්න හදන්නේ. පුතේ පුතාල දුවලට පේනල් මම දැන් මේ විදිහට දිගට තීරුවක් ඇඳ ගන්නවා. මේ වගේම තවත් තීරුවක් ඇඳ ගන්නවා. අපි හිතමු මේ තීරු දෙකම සමානයි කියලා. මේ තීරු දෙක සමාන නම් මම පළවෙනි එක කොටස් දෙකකට බෙදලා ඒකෙන් එක් කොටසක් අඳුරු කරනවා. එක භාගයක් විදිහට මට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මම දෙවෙනි එක කොටස් තුනකට වෙන් කරලා ඒකෙනුත් පළවෙනි එක කොටසක් අඳුරු කරනවා. දැන් මේක 3:1 විදියට හඳුන්වන්න පුළුවන්. එහෙමනම් බලන්න ඔයගලන්ට මේ දෙක සමාන නම් මේ තීරු දෙක මේ පටි දෙක එක සමානයි කියලා තීරු දෙක හිතුවොත් එහෙම ඔයගලන්ට පේනවා භාගය කියන කොටස විශාලයි 3:1 කියන කොටසට වඩා. අපි තවත් අපේ ප්‍රායෝගික ජීවිතයේ උදාහරණයක් මතක් කරලා බලමු. ඔයගලන් ගෙදරට කේක් ගිරියක් මම පළවෙනි වීඩියෝ එකේදීත් ඔයගලන්ට මේ උදාහරණයම අරගත්තා. කේක් ගිරියක් අරන් ඉනවා. මේ කේක් ගිරිය ඔයගලන්ට කොටස් දෙකකට කැපුවොත් ඔයගලන්ට කේක් ගෙඩියෙන් භාගයක්ම ගන්න පුළුවන්. يعني විශාල කොටසක්. හැබැයි මේ කේක් ගෙඩිය කොටස් 7-8කට කැපුවොත් මොකද වෙන්නේ? කොටස් 7-8කට කපලා ඉවරලා ඒකෙන් එක කොටසක් ගනිද්දී භාගයකින් ගන්නවට වඩා පොඩි කෑල්ලක් තමයි ඔයගලන්ට හම්බෙන්නේ. අන්නේ ඒ සරල උදාහරණෙම තමයි මෙන්න මෙතනත් තියෙන්නේ. එහෙනම් ලවය සමාන භාගවලදී හරය විශාල වෙන භාගයක් මොකද්ද වෙන්නේ? එයා ගොඩක් කුඩාගයක් ගන්නවා. ගොඩක් කියන්නේ අපේ අනික් හරය කුඩා භාගයට වඩා කුඩාත් අගයක් තමයි මේ 7:1 කියන එකට ලැබෙන්නේ. ඒකට හොඳම උදාහරණය භාගයයි 3:1. මේ භාගයයි 3:1 ගත්තාම මේ දෙන්නගෙන් කුඩාතම එක්කෙනා තමයි 3:1. ඒ වගේම විශාලතම එක්කෙනා තමයි භාගය. එහෙනම් මේ දෙන්නම අපි සංසන්දනය කිරීමට අපි භාග සංසන්දනයට අපි ගණිතයේදී යොදා ගන්න විදිහට සංකේතය යොදනවා නම් කුඩා පැත්තට මෙන්න මේ විදිහට
තුනෙන් එක කුඩායි භාගය කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපි මේ උදාහරණය දන්නවනම් අපි ඊළඟට අපි ලියාගත්ත අපි ඉස්සෙල්ලා ලියාගත් උදාහරණය අරන් බලමු. මේ උදාහරණයට අනුව එහෙනම් පහෙන් එක සහ හතෙන් එක තියෙනවා. මේ දෙන්නගේ ලවය සමානයි. ලවය සමාන අවස්ථාවේදී අපි හිතන්න ඕනේ හරය ගැන. හරයෙන් කුඩා සංඛ්‍යා භාගය විශාලතම භාගය විදිහට තමයි අපි මේකෙදී හඳුන්වන්නේ. හරයෙන් කුඩා භාගය වෙන්නේ පහ. මොකද 7ට වඩා පහ කුඩා සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් පහෙන් එක විශාල වෙනවා හතෙන් එකට වඩා. මං එහෙනම් විශාලයි කියන ලකුණ පේන්න මෙන්න මේ විදිහට යොදනවා. තව දෙයක් පුතාලට මම තව සරල ක්‍රමයක් මතක් කරන්නම්. හැම වෙිටම මේ විවුර්ත ප්‍රදේ විවුර්ත කාමේ ඇරිච්ච පැත්ත නැත්නම් මේ විවුර්ත පැත්ත ඔයගලන්ට එන්නේ විශාලතම භාගය පැත්තට. ඔයගලන්ට මෙන්න මේ උදාහරණෙදිත් එන්නේ ඒකම බලා ගන්න පුළුවන්. එහෙනම් භාගය කියන එක විශාලයි තුනෙන් එකට වඩා. භාගය විශාල හින්දා යාගේ පැත්තට මේ විවුර්ත පැත්ත යොදලා තියෙනවා. මෙතන පහෙන් එක කියන භාගය විශාල වෙනවා හතෙන් එක කියන භාගයට. එහෙනම් අපි තවත් උදාහරණයක් මෙතනටම ලියලා අපි ඊළඟ කොටස ආරම්භ කරමු. මම ගන්නවා භාගයක් 6/2. 6/2 මේක අපිට කුඩා කරන්නත් පුළුවන් භාගයක්. ඒ වගේම මම ගන්නවා තව භාගයක් 13/2. එහෙනම් දුවල පුතාලට පේනවා ඇති මේ භාග දෙක ගත්තට පස්සේ 6 කියන අපිට ලවයන් දෙක සමානයි. එහෙනම් මේක වැටෙන්නේ අපි ඉගෙන ගන්න මේ පළවෙනි ආකාරයට. ඉස්සලාම අපි බලන්න ඕනේ මෙයා මොන ආකාරයට වැටෙන්නේ කියලා. අපි දැන් ටිකනකට තියෙන ආකාරය එකයි. එහෙනම් වැටෙන්නේ ආව ලවය සමාන භාග සංසන්දනය කියන කොටසට. එහෙනම් දැන් අපි බලන්න ඕනේ ඒ දෙන්නගේ හරයන් දෙක මොනවද වෙන්නේ කියලා. 6 සහ 13 තියෙන්නේ. එහෙනම් අපි දන්න විදියට කිව්වොත් 6 කුඩා වෙනවා 13ට වඩා. එහෙනම් ඒ භාගය 6/2 කියන භාගය 13/2 කියන භාගයට වඩා අගයෙන් විශාල වෙනවා. අපි මෙන්න මේ විදිහට සංසන්දනය කිරීමට අදාළ ලකුණ යොදා ගන්නවා. මතක තියාගන්න විවුර්ත පෙදෙස මෙන්න මේ විවුර්ත විදිහට තියෙන කොටස අපිට වැටෙන්නේ මොකද්ද? මේ 6/2 කියන භාගය දෙසට. එහෙනම් 6/2 විශාලයි 13/2 කියලා අපිට මේක කියන්න පුළුවන්. අපි දැන් ඉගෙන ගන්න යන්නේ මේ පාඩමේ දෙවැනි කොටස වෙන හරය සමාන භාග සංසන්දනය කියන කොටස පිළිබඳව. මෙහිදී ඔයගලන්ට මම උදාහරණ තුනක් යොදලා තියෙනවා. එකෙන් පළවෙනි උදාහරණය 7/1, 7/3 සහ 7/4. දුවල පුතාලට පේනව ඇති මේ භාග තුනේදිම 7 මේ විදිහට 7 කියලා භාග තුනේම තියෙනවා. මේ කියන්නේ මොනවාද? 7 පිටලා තියෙන්නේ අපේ හරය කියන කොටසේ. හරය සමානයි. එහෙනම් මේ භාග තුනම හරය සමාන වෙද්දී අපිට දැන් හිතන්න වෙන්නේ වෙනස් වෙලා තියෙන්නේ ලවය. මේ හරය සමාන භාගවලදී අපි බලන්නේ අපි මේ විදිහටම උදාහරණයක් ගමු. භාග 3/1 සහ 3/2 කියලිවලා. අපි පළවෙනි උදාහරණයේදී ගත්තා වගේම මම පළවෙනි රූපයේදී අඳුරු කරනවා එක කොටසක්. ඒක මං නම් කරනවා 3/1ක් විදිහට. දෙවෙනි රූපයේදී මං අඳුරු කරනවා කොටස් දෙකක්. එහෙනම් දුවල පුතාලට පේනවා ඇති මෙන්න මේ තීරු දෙක සමාන නම් ඔගලන්ට පැහැදිලිවම පේනවා මේ දෙකෙන් විශාල භාගය වෙන්නේ 3/2 කියන භාගය. මේ භාගය විශාල වෙන්නේ ඇයි කියනවා නම් මෙන්න මේ කොටස් වගේ දෙකක් කොටස් දෙකක් මෙතන 3/2 කියන ඇතුලේ තියෙනවා. එහෙනම් මේ වගේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ 3/2 කියන භාගය විශාල වෙනවා 3/1 කියන භාගයට. අපි භාග සංසන්දනයේ යොදා ගන්නා විදිහටම ලකුණ පාවිච්චි කරනවා. විශාලයි කියන්නේ මේ පැත්ත. එහෙනම් 3/2 කියන භාගය විශාලයි 3/1 කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ භාග තුනම එකපාර සංසන්දනය කරන්න. ඒකත් අපිට මේ ලකුණ යොදාගෙනම අපිට පුළුවන් සංසන්දනය කරන්න. එහෙනම් අපි බලමු මේ තුන් දෙනාගෙන් කවුද විශාලතම. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ගන්න විදිහ තේරෙනවා ඔයගලන්ට. එහෙනම් විශාලම වෙන්නේ අපිට දැන් අපි ගාව ඉන්න තුන් දෙනාගම හරය සමානයි. හරය සමාන අපි ඊළඟට මොකද හිතන්න ඕනේ? ඒ තුන් දෙනාගේ ලවයන් මොනවද වෙන්නේ කියලා. ලවයන් තියෙන්නේ 1, 5, 4. එහෙනම් 1, 5, 4 තියෙද්දි විශාලතම භාගය කියන එක මට තෝරගන්න අවශ්‍ය නම් විශාලතම භාගය වෙන්නේ ලවය විශාලතම භාගය. එහෙනම් 7/5 කියන භාගය තමයි මට තියෙන භාග තුනෙන් විශාලතම භාගය වෙන්නේ. ඊළඟට විශාලතම භාගය ගන්න වෙන්නේ දැන් අපි ගාව ඉන්නේ 7/1 සහ 7/4. ඒ දෙන්න අර කිව්වාගේම අපිට හරය සමානයි. එහෙනම් ලවය ගැන හිතනවා ලවය විශාල වෙන්නේ
හතර කියන මේ ලවය පිහිටන හතෙන් හතර කියන භාගය. එහෙනම් ඊළඟට විශාලතම භාගය වෙන්නේ හතෙන් හතර කියන භාගය. එහෙනම් භාග දෙකක් සංසන්දනය කරා. එහෙනම් කුඩාතම භාගය වෙන්නේ මේ අවස්ථාවේදී හතෙන් එක කියන භාගය. දැන් අපිට භාග අපි දෙකක් භාග දෙකක් සංසන්දනය කරනවා වගේම භාග තුනක් සංසන්දනය කිරීම පිළිබඳවත් ඉගෙන ගත්තා. මේ භාග තුන සංසන්දනයේදීත් කිසිම ගැටලුවක් නෑ අපිට. ලියද්දී අපි මෙන්න මේ විදිහට විවුර්ත විදිහට මම විශාල පැත්තට විවුර්ත ලකුණ යොදලා විවුර්තව මේ විශාලයි කියන පැත්ත හතෙන් දෙක හතෙන් පහ කියන භාගයේ විශාලයි හතෙන් හතර කියන භාගයේ කියන එකටත් ඊළඟට හතෙන් හතර කියන භාගයේ විශාලයි හතෙන් එක කියන භාගයේ කියන විදිහටත් අපිට ලියන්න පුළුවන්. දැන් මම හිතනවා ඕගොල්ලන්ට අපි දැන් ආකාර දෙකක් මේ වෙද්දි ඉගෙන ගත්තා. පළවෙනි ආකාරය ලවය සමාන භාග සංසන්දනය. එහිදී උනේ හරය ලවය සමානයි. දැන් අපිට ඒ වෙලාවේදී හිතන්න වෙන්නේ හරය ගැන හරය කුඩා භාගය ලව මොකද්ද වෙන්නේ විශාල භාගය බවට පත් වෙනවා. දැන් අපි දෙවෙනි කොටසට ආවා. දැන් හරය සමාන භාග සංසන්දනය. මේ අවස්ථාවේදී අපිට හරයන් තුන හරයන් ඉන්න ප්‍රමාණයේදී හරයන් සමානයි. හරය සමාන වේද හිතන්න ඕනේ එයාගේ ලවය. ඉතාම පහසුයි ලවය විශාල නම් ඒ භාගයේ විශාල භාගය බවට පත් වෙනවා. ලවය කුඩා නම් ඒ භාගය කුඩා භාගය බවට පත් වෙනවා. දැන් අපි මේ උදාහරණ දෙකෙන් පස්සේ අපි වෙනස් ආකාරවලට හරය සහ ලවය පිහිටන අවස්ථාවලදී භාග සංසන්දනය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ පාඩමේ අවසාන කොටස වන ලවය සහ හරය අසමාන භාග පිළිබඳව. දොර පුතාලට කියන්න අනිවාර්යෙන් වැදගත් දෙයක් තියෙනවා. මේ කොටස ඉගෙන ගන්න කලින් පුතාලට තුල්්‍ය භාග පිළිබඳව අදහසක් නැත්නම් අනිවාර්යෙන් මගේ පළවෙනි වීඩියෝ එක මම වීඩියෝ එක මුලදිත් කිව්වා වගේම වීඩියෝ එක බලලා අදහසක් අරගෙන මේ කොටසට අපිට අවශ්‍ය වෙනවා තුල්්‍ය භාග පිළිබඳ ඕගොල්ලන්ගේ දැනුම. දැන් මෙතන බලන්න පුතේ දොර පුතාලට පේනවා ඇති 3න් 1 සහ 5න් 2. ඒ දෙන්න භාග දෙක ගත්තොත් 3 සහ 5 කියන අගයන් දෙක ගත්තොත් ඒක හරයන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ හරයන් දෙක සමාන නැහැ. ඒ වගේම 1 සහ 2 ගත්තොත් ලවයන් විදිහට මේ භාග දෙකේ හඳුනා ගන්න පුළුවන්. මේ ලවයන් දෙකත් සමාන වෙන්නේ නැහැ. එහෙනම් අපිට මෙන්න මේ භාග දෙක සංසන්දනය කරන්න යද්දි පොඩි ගැටලුවක් එනවා. මේ භාග දෙක අපිට අපි දන්න අර කලින් කියපු ආකාර දෙකට ගන්න බෑ. අපිට කරන්න පුළුවන් එක විදිහක් තමයි අපිට මේ භාග දෙක තුල්්‍ය භාග ආකාරයට ලියා ගන්නවා. තුල්්‍ය භාග විදිහට ලියනවා කියන්නේ අපි දෙන්නගෙම හරය එක අගයකට ගන්න අපි ඉස්සලාම ඉගෙන ගන්නවා. එහෙම හරය එක අගයකට ගත්තර පස්සේ පුතාලට දුවලට මම කලින් මේ කලින් අවස්ථාවේදී කියලා දුන්නා හරය සමාන භාග කොහොමද සංසන්දනය කරන්නේ කියලා. 3න් 1 සහ 5න් 2 කියලා දැන් මේ භාග දෙක තියෙද්දී මම මේ දෙන්න තුල්්‍ය භාග විදිහට ලියා ගන්න හදන්නේ. මේ දෙන්නගේ තුල්්‍ය භාග ලියනවා කියන මට ඕනේ හරය සමාන කරගන්න. එහෙනම් 3යි 5යි කියන අගයන් දෙක ගත්තොත් අපිට හරය සමාන කරගන්න තුල්්‍ය භාගයක් විදිහට ලියනවා නම් 3 කියන සංඛ්‍යාව 5න් වැඩි කරොත් ඒ කියන්නේ අපිට තුල්්‍ය භාගයක් හදා ගන්නකොට අපි හරය සහ ලවය කියන අගයන් දෙක අගයන් දෙකම වැඩි කරන්න ඕනේ ඊට අදාළ වැඩි කරන අගයෙන්. එහෙනම් මම 3න් 1 කියන භාගය වැඩි කරනවා 5 කියන සංඛ්‍යාවෙන්. එහෙනම් අපි පළවෙනියෙන්ම 3න් 1 කියන භාගය 5න් වැඩි කරනවා. එතකොට හරය අපි වැඩි කරනවා 3 වරක් 5 15 කියලා එනවා. 1 වැඩි කරනවා 5න් 1 වරක් 5 5යි කියලා එනවා. එහෙනම් අපි පළවෙනි භාගය ලියාගත්තා 15න් 5 කියලා. ඒ වගේම මම දැන් දෙවෙනි භාගය ලියා ගන්න යනවා 5න් 2 කියන එක. 5න් 2 අපි වැඩි කරන්නේ මොන සංඛ්‍යාවෙන්ද කියලා හිතුවොත් අපිට දැන් 15 හදා ගන්න අවශ්‍ය වෙන්නේ හරයට. එහෙනම් 15 හදා ගන්න 15 හදා ගන්න 5ේ ගුණාකාරයක් විදිහට ගත්තොත් අපිට 5 වරක් 3න් අපිට 15 හදා ගන්න පුළුවන්. එහෙනම් මම මගේ හරය සහ ලවය කියන දෙකම 3න් වැඩි කරනවා. මට මෙන්න මේ 5න් 2 කියන භාගය දැන් ලියා ගන්න පුළුවන් 15න් 6 කියන විදිහට. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මම මේ භාග දෙකම නැවතත් ලියා ගන්න හදනවා. අපි දන්න දැන් අපි හදාගත්තේ තුල්්‍ය භාග දෙක භාවිතා කළා. පළවෙනිම 3න් 1 කියන භාගය අපිට ලියන්න පුළුවන් 15න් 5 කියලාත්, 5න් 2 කියන භාගය ලියන්න පුළුවන් 15න් 6 කියලාත්. දැන් මේ දෙක ගත්තාම ඕගලන්ට අපි දන්න ආකාරයක් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත මේ ආකාරය මොකද්ද? හරය සමාන භාග කියන කොටසට හරය සමාන භාගයටතේ මේ සංසන්දනය අපිට කරන්න පුළුවන්.
එහෙනම් දුවල පුතාලට මතක ඇති අපි ඒක කරා 15යි 15යි තියන්නේ හරිය සමානයි. එහෙනම් අපි හිතන්න ඕනේ ලවය පිළිබඳව. ලවය ගැන හිතද්දි 5 සහ 6 ඉන්නවා. එතකොට ලවය විශාලතම සංඛ්‍යාව තමයි මෙහිදී විශාලතම භාගය වෙන්නේ. එහෙනම් ලවය විශාල වෙන්නේ මේ දෙන්නගෙන් 5යි 6යි ගත්තොත් 6 කියන අගේ විශාලයි. එහෙනම් මේ දෙන්නගේ විශාලතම භාගය වෙන්නේ 15න් 6 කියන අගය. එහෙනම් මම මේ විදිහට ලකුණ යොදනවා 15න් 5 කුඩයි 15න් 6 කියලා මේ සංසන්දනයෙන්. ඒ වගේම මේ සංසන්දනයේ ඔයගලන්ට කවුරු හරි කෙනෙක් මේ දෙන්න අනිත් පැත්තට මාරු කරලා ලියනවා නම් මේ විදිහට ඔයගලන්ට භාගය ලියාගත්තොත් එහෙම අපි මේ ලකුණ කියන එක යොදද්දී තව පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ කියන්නේ මේ ලකුණ ආකාරය දැන් වෙන්නේ මොකද්ද? 6 15න් 6 කියන එක මේ පැත්තට ඉන්නේ. දැන් අපි දෙන්න ඉන්න පැද්දක මාරු කරලා ඒත් අපිට සංසන්දනය කරන්න පුළුවන්. එහෙනම් 15න් 6 විශාලයි. මේ විවෘත පැත්ත එන්නේ විශාලතම භාගයේ පැත්තට. ඉස්සෙල්ලත් මම මේක ඔයගලන්ට කලිනුත් මතක් කළා. ඒ වගේම ආපහු මතක තියාගන්න 15න් 6 කියන එක විශාලයි. එහෙනම් විවෘත පැත්ත යාගේ පැත්තට එනවා. එහෙනම් 15න් 6 විශාලයි 15න් 5 කියලා කියන්න පුළුවන්. දැන් අපි මේ භාග සංසන්දනයේ ආකාර තුනම ඉගෙන ගත්තා. පළවෙනි ආකාරය තමයි ලවය සමාන භාග සංසන්දනය. දෙවෙනි ආකාරය හරය සමාන භාග සංසන්දනය. දැන් මේ තුන්වෙනි ආකාරය අපි ඉගෙන ගත්තා ලවය සහ හරය වෙනස් වෙන අසමාන වූ භාග සංසන්දනය පිළිබඳව. එහෙනම් අපි තවත් දුරටත් භාග පාඩමේ ඉතිරි කොටස භාග එකතු කිරීම සහ අඩු කිරීම පිළිබඳව ඉගෙන ගන්න තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔගලන්ට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ වගේ වීඩියෝස් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපේ channel එකට subscribe කරලා පහතින් තියෙන bell button එක ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම අනිවාර්යෙන් වීඩියෝ එකට like කරලා ඔගලන්ට ගැටළු සහගත පාඩම් තියෙනවා නම් ඔබට හරි ඔබේ දරුවාට හරි ඒ පාඩම සහ ඒට අදාළ වසර, ඒ කියන්නේ පාසල ඉගෙනුම ලබන වසර පල්ලෙහයින් අපිට කමෙන්ට් කරන්න. ඒවට අදාළ වීඩියෝස් ඔගලන්ට අපි නුදුරු අනාගතයේදීම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සුබ දවසක්.